ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට දෙස් විදෙස් රැකියා අවස්ථා මේ 3 සහ 4 පුදුකුඩු රිප්පු මහජන ක්‍රීඩාංගණයේදී. සනක් මම නීතිඥ දිනේෂ් විධානපතරණ එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසනයේ සංවිධායක. ඓතිහාසික සාර්ථක මැයි දිනයකට පස්සේ මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කම්කරුවන්ට දෙන්න පුළුවන් විශාලම සහනය වර්තමාන ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ඊයේ ලබා දුන්නා. මේ රටේ ලක්ෂ 17ක් වෙච්ච වතුකම්කරු ජනතාවට පඩිය රුපියල් 1700ක් දෙන්න ඊයේ නිකුත් කරපු පෙරේදා නිකුත් කරපු 23.82 අංක 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය වගින් ඒ සහනය ලබා දුන්නා. එතකොට මේ රටේ ලක්ෂ 17ක් වතුකම්කරු ජනතාව හිටියට ඒගොල්ලෝ විවිධ දේශපාලන පක්ෂ විවිධ වෘත්තීය සමිති වලට සම්බන්ධ වෙලා වැඩ කරා. නමුත් අවසානයේ මේ රටේ අපේ නායක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා විදියට තමයි ඒ සහනය ලබා දුන්නේ. තමුන්නාන්සලට මතක ඇති මේ අද ලක්ෂ 17ක් වුණත් මේ කඳුකර වතු ජනතාවට එදා ඡන්දායිතිය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය. ඊට පස්සේ අපේ රජයන් අතරේ විවිධ සහන ලබා දුන්නා. දැන් මේ ඉතිහාසගත පරිවැඩි කිරීම මං හිතනවා මේ රටේ සමස්ත කම්කරු ජනතාවට ලබා දුන්න විශාල පණිවිඩයක් කියන එක. ඊට අමතරව ඒ රුපියල් 1700ක දෛනික වැටුප සම්බන්ධයෙන් එක සැරේ දුන්නේ නැහැ රජයේ අවශ්‍යතාවය අනුව. ඒ හාම්පුතුන් දෙක්ක වතු සංගම්වත් එක්ක කතා කළා, එකඟතාවයකට ඇවිල්ලා ඒ පවතින ජීවන වියදමට සරිලන විදියට ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න තමයි ඒක ලබා දුන්නේ. ඒක මං හිතන්නේ මේ රටේ 75 වසරක දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික පියවරක් විදියට තමයි අපි දකින්නේ. ඒකට මේ රටේ වතු ජනතාව ඉදිරියේදී කෘතගුණ සලකයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න කැමති, අපි මේ රටේ වැඩ කරන ජනතාව ගැන කතා කරද්දී රජයේ සේවකයන්ගේ වැටුප මං කියන්නේ පසුගිය ආයවැයෙන් අපි රුපියල් 10000කින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප අවම වැටුප වැඩි කරන්න අවශ්‍ය කටයුතු රජය ඒ ආයතනත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. වැඩිහිටි දීමනාව 2500ක් දුන්නා. ඉතින් මේ සියලු දේ කරේ මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. ඊයේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ඓතිහාසික මැයි දින රැළියක්, ලක්ෂයකට වඩා වැඩි විශාල පිරිසක් ඊයේ මාලිගාවත රැස් වුණා. ඒ දුන්නේ පණිවිඩය නිදාගෙන හිටපු වැටල තිබ්බ එක්සත් ජාතික පක්ෂය නැගිටිනවා කියන කාරණයයි. ඉතින් ඒකත් එක්ක අපි ඉස්සරහට යනවා. මං හිතන්නේ අපේ අනිත් මැයි දින රැලි සම්බන්ධයෙන් බැලුවහම අපි දැක්කා සමගි ජන බලවේගයේදී එතින්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා කරේ ඉදිරි මැතිවරණ ජනාධිපතිතුමා පැහැදිලිව ඊයේ කිව්වා අදින් පටන් ගන්න මැයි පළවෙනිදා ඉඳන් ඔක්තෝබර් වෙනකොට මේ රටේ ජනාධිපතිවරණයට අපේ පක්ෂයේ සූදානම් වෙලා ඉස්සරහට යනවා කියන පණිවිඩය දුන්නා. නමුත් අපි දැක්කා සමගි ජන බලවේගයේ මැයි දින රැළියේදී අපේ විපක්ෂ නායකතුමා අපේ මිත්‍රයා කතා කරේ ඒගොල්ලෝ විපක්ෂයේ ඉඳලා කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විතරයි. නමුත් දුන්නේ මම දැක්කා ඒ වේදිකාවේ කියවෙනවා ඉස්සෙල්ලා අපේ මහලේකම්තුමා කිව්ව විදියට අපේ විපක්ෂයේ ඉඳලා පවත්වන අවසාන මැයි දින රැළිය තමයි මේ පවත්වන්නේ කියලා. ඒකින්ද මං කියන්න කැමති අපි යන්නේ ජනාධිපතිවරණයකට සියලු පක්ෂය සඳහා සූදානම් වෙනවා. එතකොට ආණ්ඩුවක් පිටවන්න නම් ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන. ඉතින් මං විශ්වාස කරනවා සජිත් ප්‍රේමජාස මහත්තයාට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි අදහස් පළ කිරීමක් වුණේ නැහැ. ඒ වගේම අපි දැක්කා ජාතික ජන බලවේගයත් අදාස් දැක්වුවා. එතෙන්ද අනුර කුමාර සහෝදරයා කිව්වේ අපි කොහොමද ඊළඟ ආණ්ඩුව ගන්න කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් මං හිතන්නේ මේ දවස්වල ලොකුවටම හැමතැනම වාද විවාද වෙනවා. ඒගොල්ලෝ අභියෝග කරගන්නවා ජාතික ජන බලවේගෙත් සමග ජන බලවේගෙත් ආර්ථික වැඩපිළිවෙල මොකද්ද මේ රට හදන කියලා. ඉතින් මං කියන්න කැමති අද ඓතිහාසික මැයි දින රැලියකට පස්සේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපි ඡන්දක ජනාධිපතිවරණ ඡන්දයකට යන හින්දා
මිනිස්සුන්ට දැනගන්න ඕන ඒ පක්ෂවල ආර්ථික කමිටුවල මතය නෙවෙයි කොහොම ආර්ථිකය ගොඩනගන්න කියලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඒ පක්ෂයේ අපේක්ෂකයාගේ මතය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම අභියෝග කරනවා අනුර කුමාර දිසානායක මහතාටත් සජිත් ප්‍රේම්දාස මහතාටත් මේ ආර්ථික කමිටු වැඩක් නැහැ. ඔය දෙන්න ඇවිල්ලා රටට කියන්න අපි ජනාධිපතිතුමාටත් එන්න කියන්නම් ඔය විවාදයට තමන්ගේ වැඩ පිළිවෙල මොකද්ද කියලා. මොකද මේ සටන යන්නේ පුද්ගලයන් 3 දෙනෙක් 4 දෙනෙක් හෝ 5 දෙනෙක් අතර. එතකොට ඒ පක්ෂේ මතය අපිට වැඩක් නැහැ. ඒකින්දා බොරුවට කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. මේ අවුරුදු දෙකමාරට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙන්වලා තිනවා තමන්ගේ කැපැසිටි එක, තමන්ගේ ශක්නුතාවය කොහොමද මම ආර්ථිකය ගොඩනගන්නේ කියලා. ඒකින්දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආර්ථික උපදේශකයෝ අවශ්‍ය වෙන්නේ නැහැ. පළපුරුද්දෙන් කලපුරුද්දෙන් තමන්ගේ දුරදක්නා නුවණින් මේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් වාතාවරණය ඇති කරලා තිනවා කියන එක කියන්න කැමති. ඒකින්දා බොරුවට අපි අභියෝග කරනවා ඔය සියලු පක්ෂවලට අපේ පටන් ගන්න මැයිදින පෙරළියෙන් පස්සේ පටන් ගන්න ජනාධිපතිවරණ මෙහෙයුමත් එක්ක මේ වෙන්න අපිට සහයෝගය. එතකොට ඔය ආර්ථික කමිටුවේ ඉන්න සමහර මහත්තුරු සමහර පක්ෂවල මං හිතන්නේ තව මාසයක් විතර යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඊට පස්සේ මේ හිට ගන්නවා කියන එක වගකීමෙන් කියන්න කැමති. ඒ පණිවිඩය දෙනවා මේ රටේ ජනතාවට. ඉතින් ඒකින්ද අපි වැඩක් කළා පෙන්නපු නායකයෙක් එක්ක ඉදිරියට යන්න ඕන කියන පණිවිඩය තමයි එක්සත් ජාතික පක්ෂයේ විදියට විශාල පිරිසක් මාලිගාවතට ඇවිල්ලා මේ රටට කිව්වේ කියන එක මං කියන්න කැමතියි. බොහොම ස්තුතියි.